අයිබෝවන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් යුක්‍රේනින් හමු වෙයි යුක්‍රේන සංචාරකීන්ගේ පොළොන්නරුව සීගිරිය සංචාරයන් අවලංගු කරයි क्रिकेट तरंग संचारेकट श्रीलंका वट फैमिनी इंग्लैंड कंडाय में तुंडिरव क्रीडक मोइन अली टे कोविड 19 वायरस आसादने वियती बव तहवुरुवे विदेशकिन हरहा रटतुलट वायरस विविध प्रभेद अतुलवीमे अवधानमा सौख्यांशकियाई बस्नाहिर पलाते 11 सन श्रेणी संधा पासल लबन जनवरी 25 सन दा विवृत किरीमट पियवर हुदकला प्रदेश वल पासल वसात बीम तव दुरटात बस्नाहिर हर सेसु पलात तुल पासल विवृत किरीम जनवरी 11 सन दा आइस सह हशीश मात्रव्य किलो 180ක් सह मुदल तोगेक नाविक हमुदाव सिय भारीट गानी सीनी प्रश्नयक गने जेवीपीएन सीआईडीट फेमिनिल्ला දැන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව අද රාත්‍රී 9 පමණ වෙනකොට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර හුදකලා කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම අද රාත්‍රී 8:30 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එමෙන්ම ගෝලීය කොරෝනා වෛරසයේ ජානවලට සමාන නව ප්‍රභේද පහක් යුක්‍රේනයේ සංසරණය වෙමින් පවතින බවයි යුක්‍රේන මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. යුක්‍රේනයේ සිට පසුගියදා මෙරට පැමිණි සංචාරකින් පිරිසක් COVID-19 වෛරස් ආසාදිතින් ලෙස තහවුරු වීමත් සමග ඔවුන් සංචාරය කිරීමට නියමිතව තිබූ සංචාරයන් කිහිපයක් අවලංගු කර තිබෙනවා. ඔවුන් අද දින පොළොන්නරුව ප්‍රදේශයේ හා හෙට දින සීගිරිය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් අදාළ සංචාරයන් අවලංගු කිරීමට කටයුතු කළ බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ගෝලීය කොරෝනා වෛරසයේ ජානවලට සමාන නව ප්‍රභේද පහක් යුක්‍රේනයේ සංසරණය වෙමින් පවතින බව යුක්‍රේන මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ වෛරසයේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගෙන ඇති අතර යුක්‍රේනයේ කලාප 9කින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව අදාළ නව ප්‍රභේද පහ හඳුනා ගැනීමට හැකි වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සංචාරකීන් දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. විදේශ වලට සිට පැමිණෙන සුත් අයට අපේ ගුවන්තොට පොළවල් විවෘත කිරීම සඳහා යම්කිසි පෙර සූදානමක් තියෙනවා. ඒ යටතේ සංචාරකීන් ගෙන්වා ගැනීමේ නියම ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ සංචාරකීන් ගෙන්වීමේ නියම ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ග විශාල වෛරසයේ විවිධ ප්‍රභේද අප රටතුළට ඇතුළු වීම අවදානමක් තියෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව අද රාත්‍රී 9 පමණ වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුත්කලෙක් හා එම ප්‍රදේශයේම පදිංචි 86 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද ඇතුළත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශිට අයත් එනේරමුල්ල ප්‍රදේශයේ කාන්තාවක් COVID-19 වෛරසය ආසාදිනේ වී තිබියදී ඉක්ුත් 29 වනදා කටුනායක ගුවන්තොටුපලින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. අදාළ කාන්තාව විදේශගත වීමට පෙර ඉක්ුත් 24 වනදා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඇය COVID ආසාදිතෙකු බවටයි තහවුරු වී ඇත්තේ.
කෙසේ වෙතත් ඇය විසින්ම වෙනත් පෞද්ගලික රෝහලකින් තවත් PCR පරීක්ෂණ දෙකක් සිදු කරගෙන ඇති අතර එෙහිදී තහවුරු වී ඇත්තේ ඇය COVID-19 වෛරස් ආසාදිතක නොවන බවයි. අනතුරුව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුව ඇය තවත් PCR පරීක්ෂණයකට යොමු කර ඇති අතර එෙහිදී ඇය COVID ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව COVID ආසාදිතක බවට තහවුරු වීම හේතුවෙන් ඇය රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ ඇගේ නිවසට ගිය අවස්ථාවේදී අදාළ කාන්තාව විදෙස්ගත වී ඇති බවයි නිවසියන් පවසා ඇත්තේ. ඒ අනුව අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා හා දියණිය නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලි හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු මත්තල ගුවන්තොටුපලින් ඊයේ මෙරටට පැමිණ ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි COVID ආසාදිතයක බවට තහවුරු වී ඇත්තේ. රටට කිසිදු හානියක් නොවන පරිදි සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම අදාළ ශාස්ත්‍රයේ ආශ්‍රිත සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා සංචාරක සංචාරකීන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සංචාරකයන් කොවිඩ් පොසිටිව් නැත්නම් ඒ අයට බබල් සංකල්පයටම තෝරාගත් දැකුම් පළු ස්ථාන වලන්න පුළුවන් වෙන තත්ත්වයට පත් කරලා තියෙනවා. පයිලට් ප්‍රොජෙක්ට් එක වැදගත් දේ තමයි අපි දන්නේ නැතුව කොහෙන් හරි තැනකින් එන්න පුළුවන් විසඳ ගන්න බැරි තත්ත්වේ සැන මාළදිවේ ඉන්න ඇවිල්ලා ඒගොල්ලන් PCR කරන්නෙත් නැහැ. කෙලින්ම යනවා ඒගොල්ලන් ඉන්න දූපතට. 70%ක් විතර තියෙන හෝටල් නැවත ක්‍රියාදාමයට එක්කව වෙලා තියෙනවා. තාම අපිට ඒ තත්ත්වේ උදා වෙලා නැහැ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ සංචාරක ශේෂ म्यांमार इंडिया स्वाभाविक හැබැයි වසරකට ආසන්න කාලයක් මේ ශේෂ්ත්‍රීය නිවේදන අපි ගත කරපු කාලය ගැන ඒ උනන්දුව දක්වපුවයි කතා කරනවා අද අපිට මීට වඩා සතුටු වෙන තිබුණා. කොවිඩ් දේහයන් ආදාහනය කරන්නේද භූම දානය කරන්නේද යන සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ විවිධ පාර්ශවයන් මෙලෙස අදහස් පළ කර සිටියා. කොරෝනා ආසාදිත මෘත දේහයන් ශ්‍රී ලංකා භූමියේ භූමදානය කිරීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගියදා නිවේදනය කළ අතර ඒ සම්බන්ධයෙන් අද දින සිංහලයේ අපේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජම්බුරේවිල චන්දරතන හිමියන් අදහස් පළ කර සිටියා. විශේෂයෙන්ම පෙරේද දවසේ අපි දැක්ක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ මාධ්‍ය නිවේදනය තුලින් ඔවුන් හුවා දක්වා තිබුණේ භූමදානය සඳහා ලංකාව තුල අවසර ලබා දිය හැකියි කියන කාරණේ. එම ලිපිය නැත්නම් එම විශේෂඥ කමිටුව පත්කොට ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව සහ විධායක සභාවේ අනුමැතියකින් තොරව කියන කාරණයත් ඒ වගේමම ලිපිය තුල අන්තර්ගත කරුණු එකිනෙකට ගැටීම් ඇති කරන විද්‍යාඥයන් සහ වෘත්තිවේදීන් විසින් නිකුත් කරපු ලිපියකට වඩා කැලෑපත්තරයක ස්වභාවයක් ගන්න බවක් පේනවා. තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පිරිසක් විතරයි මේකට දාගෙන ඉන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන කමිටුව කමිටුවේ සමාජිකයන් 70%ක් පෙර අවස්ථාවන් වල සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවේම සමාජිකයන් තමයි වෛද්‍ය සංගමයේ අලුත් කමිටුවක් නෙමෙයි පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කටයුත්ත අපට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලකින්ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේක දේශපාලන කෝණ වලින් බලනවා राज्य नोन संविधान बुलेट अवश्य आकार आगमिक कोण वाली पलांडवाद निमीती मेक अपे रटे भरपतल प्रश्न मेक तेरूंगारे कट्यूत कर अहिंसक धर्व मे अहिंसक मिनीसु एन हितान मे पुदली पोड़ आसिया पटु आसिया मेक भाव चिकर अंडिपा करुणा कल दंड देवाल इतर कथाकर नो दंड देवाल कथाकर अंडिपा अभी दंड विरुद्ध पक्ष आय पौगी दवसल उद्घोषण कूदर कनत्लंग साधारण कनत्लंकर मुनुना मेक अभी बटे दिना मेकटे මෑතකදී රජයේ විශේෂ කමිටුවක් පත් කරලා දැන් ඒ කමිටුව මේ සම්බන්ධ අධ්‍යයනය කරලා දැන් රජයට ඒ සම්බන්ධව නිර්දේශය ලබා දීලා තියෙනවා. අපිට ලැබෙන තොරතුරු අනුව ඒ නිර්දේශය අනුව එහෙම මරණක් සිදුනාම මුස්ලිම් වරුන්ගේ ඒ භූමි දානය කරන්නත් පුළුවන්, ඒ වගේම ආදානය කරන්නත් පුළුවන්. ඒ නිර්දේශයම ආරම්භ සිටම තිබිච්ච මේකක්. නමුත් භූමි දානය කරන්න පුළුවන් කියන නිර්දේශය තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන මේ රජයේ ඊටාත්ම සාධනීය
පිළිතුරක් අපිට ලබා දෙවි කියලා අධිකාර ජනාධිපති මාගේ තනතිඳු මත හෝ මේකට තීන්දුවක් ලබා දීලා ගැසට් මාර්ගයෙන් නිවැරදි කරයි කියන විශ්වාසය අපි දොල තියෙනවා. බස්නාහිර පළාතේ පාසල් 11 වන ශ්‍රේණිය සඳහා පමණක් ලබන 25 වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් හුදකලාකර ඇති ප්‍රදේශවල පාසල් විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ අනුමැතියට යටත්ව බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා ඇති පොලිස් වසම් තුල පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි දැඩි උත්සාහයක් ගන්නවා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට යටත්ව ගැනීමට අපි අදහස් කරනවා. මේ සියල්ලම කරන්නේ එම දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ප්‍රමාදයකින් තොරව ඉදිරියට ගෙන යාමට හැකිවන පරිදි. බස්නාහිර පළාත හා දිවයිනේ සෙසු පළාත්වල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසල් හැර අන් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති විවෘත කරනවා. එම කොන්දේසියටම යටත්ව පෙර පාසලුත් යළි ආරම්භ වෙනවා. මේ සියල්ලක්ම කරන්නේ විස්තර සහිත බොහොම පරිස්සමෙන් පිළියෙල කරන ලද සැලැස්මක් අනුවයි. COVID-19 තත්ත්වයේ යටතේ සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කිරීම කියන මෙම මාතෘකාව යටතේ අපි අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා. බටහිර මුහුදේ සිදු කළ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 130ක් වටිනා මද්‍රව්‍ය සමග සැකකරුවන් සිය දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේගමුව මුහුදු තිරේදී මද්‍රව්‍ය සමග බහුදින දීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සිය බහරට ගෙන තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යාත්‍රා විතිබී අයිස් මද්‍රව්‍ය කිලෝ 122ක් සහ හෂිස් නැමැති මද්‍රව්‍ය කිලෝ 88ක් සොයාගත් බවයි. එම මද්‍රව්‍ය තුගේ වටිනාකම රුපියල් කෝටි 130ක් බව පොලිසිය පවසනවා. එසේම මේ යාත්‍රා විසිටි පුත්කලින් සිව් දෙනෙකු නාවික හමුදා සමාජිකයන් විසින් සියාතරංගුට ගෙන තිබෙනවා. සියලුම බුද්ධි සේවාවන් සහ පොලිස් මද්‍ර විනාශකංශයේක්ව මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදා වේද සහය ලැබුණු බවයි නාවික හමුදා මාධ්‍ය සදහන් කළේ. අත්තරංගුඩගත් සැකකරුවන් හලවත තොඩුවව ප්‍රදේශයේ පදිංචි කරුවන්. මේ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙලෙස අදහස් පළ කළා. හැකියාව ලැබී තිබෙනවා අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 122ක්, ඒ වගේම හෂිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක් සොයා ගැනීමට. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙම මද්‍රව්‍ය අලෙවි කරානම් වෙළඳපොලේ එහි වටිනාකම රුපියල් කෝටි 130ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව මෑත කාලයේ අත්අඩංගුවටගත් විශාලතම මද්‍රව්‍ය තොගයක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ මද්‍රව්‍ය තොගය ගෙනීමට මෙහෙයපු එක් පුද්ගලයෙක් අපි අඳුනාගෙන සිටිනවා. ඔහු මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. ඔහු කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර නැමැති කඳාන ප්‍රදේශයේ පදිංචි දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක්. මොහු මෙම මද්‍රව්‍ය තොගය ගෙන්වීමේ මෙරට ජාවාරම් කරුවන්ගෙන් එක් අයෙක් හැටියට හඳුනාගෙන තියෙනවා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී කළ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විවෘත කෙරුණා. රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති මාතර වෙහෙරේන පූර්වාරාම රජමහා විහාරවාසී පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් මෙම රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඉදි කර තිබෙනවා. සියම් මහනිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමි සහ නාරහම්පිට අබේරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්යද මල්මාවතේදී විවෘත කෙරුණා.
මහා සංඝරත්නයේ සෙත් පිළිත් සජ්ජනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා මංගල ප්‍රදීපයේ දල්වමින් මහජන සම්බන්ධතායකකේ කටයුතු සුබ මොහොතින් ආරම්භ කළා. සඳුදා සිට සිකුරාදා දක්වා සතිය දින පහේම මෙම ස්ථානය මහජනතාවට විවෘතව පවතිනවා. මහජනතාවගේ යෝජනා ගැටළු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායි ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතායකකේ අපේක්ෂාවයි. පසුගිය කාලය තුල අග්‍රාමාත්‍යවරයාට යොමු කළ එවැනි යෝජනා පැමිණිලි සහ ගැටළු අන්තර්ගත ලිපි 12000කට පමණ මෙම ඒකකයේ මැදිහත් වීමෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. කාන්තාවන්ට සනීප ආරක්ෂක පහසුකම් සපයා දීමට රජය වහාම කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්. මේ මොහොත වන විටත් කාන්තාවන්ට ඒ ලබා දෙන ඒ මෙවලම් වලට රජයේ බදු ගහන බදු ගණනාවක් ගහන එය ඉවත් කරන්නටවත් රජයේ උනන්දු වෙලා නැහැ. ආර්ථව දරිද්‍රතාවය මේ ප්‍රශ්නේ නිසා නිර්මාණය වෙන දරිද්‍රතා ගැටලුවක්. මේ දරිද්‍රතාවය තුරන් කරන්නට නම් අනිවාර්යෙන්ම රටක් හැටියට ඒ අවශ්‍ය මෙවලම් ලබා දීම නොමිලේ සිදු විය යුතුයි කියන එක අපේ විශ්වාසය. ස්කොට්ලන්තයේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මීට වසර දෙකකට පමණ පෙර සියලුම පාසල් ශිෂ්‍යාවන්ට නොමිලේ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඉන් වසර දෙකකට පසුව රටේ සියලුම කාන්තා පාර්ශවයන්ට නොමිලේ ලබා දෙන වැඩසටහන ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. නැවත නැවතත් අපි වර්තමාන රජයට කියන්න කැමතියි, කරුණාකරලා අපේ රටේ දසලක්ෂ ගණනින් ජීවත් වන කාන්තා පරපුර දැරියන් මේ මුහුණ දෙන ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. පහුගිය මැතිවරණ සමයේදී අපේ මැතිවරණ ප්‍රකාශයට ලංකාවේ සිටින කාන්තාවන්ගේ මේ ආර්ථව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට යම් යම් වැඩපිළිවෙළවල් යෝජනා වෙනකොට එදා ඒක හාස්‍යයට ලක් වුණා. පැඩ්මෑන් කියලා කිව්වා. අපි දන්නවා මේ රටේ කාන්තාවන් කී දෙනෙක් අද විධිමත් සනීප ආරක්ෂාවක මෙවලමක් පාවිච්චි කිරීමට නොහැකි වීම තුල රෝගාබාධ වලට ලක් වෙලා තියෙනවද? අද සංඛ්‍යා ලේඛන වලින්ම අපිට කියන්න හැකියාව ලැබිලා තියෙනවා. අද අපහාස කරලා හෝ සමග ජන බල වේගය අනවශ්‍ය දේවල් කතා කරනවා කියලා සමාජගත කරලා ආපු රජය හැටියට අද අපිට කනින් කොනින් ඇහෙනවා ඒ යෝජනාව එය පිළි අරගෙන තියෙනවා කියලා. මම ඒ ගැන සතුට වෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකතුමාගේ තිබිච්ච යෝජනාවලට මඩ ගහපු අයට නොයෙකුත් විදිහේ අපහාස කරපු අයට අපි කියන්න ඕනේ කෑ ගහපු තරමටම අද අමාත්‍යාංශයක්වත් කාන්තාවන්ට ලැබිලා නැහැ. අද කාන්තා කටයුතු සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේදී කතා කරන්න කෙනෙක් නැහැ. සීනි සඳහා පනවා තිබූ බදු මුදල වෙනස් කිරීමෙන් රජයට අහිමි වූ මුදල නැවත අයකර ගැනීමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. එය අද මේ සම්බන්ධයෙන් පැමිණිලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී මේ වංචාවට සම්බන්ධ පුද්ගලයන් පුටුමාරු කිරීමෙන් වහගන්න හදනවා නම් අපි කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේක තමයි පහුගිය ආණ්ඩුවත් කරේ. ඒ නිසා මේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව මහ බැංකුව බිඳපු අර්ජුන මහේන්ද්‍රලා අත්අඩංගුවට ගන්න ආපු ආණ්ඩුව අද පාරිභෝගිකයාගේ රුපියල් 85ට සීනි විකුණන්නේ කියලා ගැසට් එක ගහනකොට රුපියල් 122ට 24ට සීනි අරගෙන තමන්ගේ හිතවතුන්ට ආදායම් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා. අදත් ඒකාබද්ධව කරන ලද සංවිධානාත්මක මූල්‍ය අපරාධයේ අලාභයේ රුපියල් කෝටි 1000යි. කොවිඩ් වැක්සින් එක ගේන්න ලෝක බැංකුවෙන් ඉල්ලන්නේ කෝටි 1000ක්. අපි අහනවා ලැජ්ජ නැද්ද? රටේ මිනිස්සු සීනි වලට ගේපු බද්ද යාළුවන්ට බෙදලා දීලා ආපහු රට තව කෝටි 1000ක ණය කරන්න හදන්නේ. ඒ නිසා වහාම පරීක්ෂණයක් පවත්වලා සීනි බද්ද සත විසි පහ කිරීම නිසා රට රහිමි වෙච්ච රුපියල් කෝටි 1000කට ආසන්න මුදල වහාම අය කරගන්න අදාළ නිලධාරීන් දඬුවම් දෙන්න. ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කෙනෙක් ඉල්ලීම අපි කරනවා. මේක අල්ලස්සා දූෂ
අභ්‍යන්තරයේ විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් එම ගැටලුව ජාත්‍යන්තර හමුවේ කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. නිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි කිසිම අවස්ථාවකදී අපේ රටේ අභ්‍යන්තර දේශපාලනය ගැන මේ රටෙන් පිට මාධ්‍ය සාකච්ඡාවලදී කිසිසේත් අපි කතා කළේ නැහැ. වෘත්ති පත්‍රයක අපේ සංධානය තුළ පක්ෂයක නායකයෙක් විදේශීය මාධ්‍යයන් සමඟ
සමුක සාකච්ඡාවක් පවත්වමින් සම්දානීය තුල ඇතිවලා තිබෙන ප්‍රශ්න ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විදේශීය මාධ්‍ය සමග සාකච්ඡා කිරීම අපි දකිනවා කිසිසේත් සුබදායි තත්වයක් නෝ. ඒ ගැන අපි කනගාටු කොවිඩ් මලසිරරු භූමදානය කරාද ආදාහනය කරනවද කියන එක නෙමෙයි අපේ රජයට තියෙන ප්‍රශ්නය. අපිට තියෙන ප්‍රශ්නේ මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද, මේ රටේ අනාගත පරපුර මිය ගිය අය වෙනුවෙන් නෙමෙයි හෙට ඉපදෙන පරපුර වෙනුවෙන් මේ රට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මහන්සි වෙන්නේ වෙහෙස වෙන්නේ. අපි මේ රටේ ජනතාවට තරුණයින්ට දරුවන්ට අපි පොරොන්දුවක් දෙනවා. ඔබලාට යහපත් අනාගතයක් අපේ රජයේ කාල සීමාව අවසන් වෙන්න කලින් අපි ලබා දෙනවා කියන පොරොන්දුව අපි රජයක් හැටියට ලබා දෙනවා. සෑම කාර්යයක් සඳහාම මේ වන විට හමුදා නිලධාරීන් යොදා ගැනීමට රජය කෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී අතිරේක මැතිවරණ කොමසාරිස් වෙනුවටද හමුදා නිලධාරියෙක් පත් කිරීමේ ඉඩකඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විධානගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද දිස්ත්‍රික් ලේකම්වරයා වෙනුවට හමුදා නිලධාරීන් 25 දෙනෙක් යොදවන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීන්දුව කිරීම අරා මෙතෙක්කල් රටේ පරිපාලනය ගෙන ගිය රටට වග කියන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් කොටසක් යුද හමුදා නිලධාරීන් වෙත පවරලා එවුන් හරහා තමන්ගේ අනසක තමන්ට අවශ්‍ය විදිහට ලබා ගන්න පුළුවන් වටපිටාවක් හැදීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ එක ව්‍යාපෘතියක් බඩපත් කරනවා. මැතිවරණ කොමසාරිස් මේ රටේ මැතිවරණ පවත්වනකොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ සහකාරණ මැති අතිරේක මැතිවරණ කොමසාරිස්වරු අතර තමයි මැතිවරණයක් පවත්වන්නේ. දැන් අපිට සැකයක් තියෙනවා ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්ගේ බලය විමත් දෙකද කළා අතිරේක මැතිවරණ කොමසාරිස් වෙනුවටත් හමුදා නිලධාරීන් පත් කළ වෙලා මැතිවරණත් යුද හමුදා නිලධාරීන්ගේ පරිපාලනයට යටත්ව දිස්ත්‍රික් මට්ටමින් තියන කටයුතු කරයි. ඒ නිසා කරුණා කරලා ගුඩ් ගවර්නස් කියන වචනයට සාධාරණයක් කරන පාලන ක්‍රමයට අවතීර්ණ විය යුතුයි. මහියංගන ප්‍රදේශයේ පවතින වනාලි ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් ඊට නිසි විසඳුම් ඉල්ලා අද විරෝධතාවයකින් ඉටු වුණා. මහියංගනයේ මිනිපේ සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට පවතින උග්‍ර වනාලි තර්ජනයේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් මේවන විට පත්ව ඇති පීඩාකාරී තත්ත්වයේ පිළිබඳව අප ඔබට ඊයේ දිනේ අනාවරණය කළා. අදාළ බලධාරීන්ට මේ පිළිබඳව කෙතරම් දැනුවත් කිරීම සිදු කළත් මේ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දීමට තවමත් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ. මෙවැනි පසුබිමක් තුල මෙම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සිය ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ලෙස ඉල්ලමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මහියංගනයේ ඇලෑවල මන්සන්දියේ සිට මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙත පැමිණි විරෝධතාකරුවන් එම කාර්යාලයේ ඉදිරිපිටදී සිය විරෝධතාවය පළ කළා. මේ මහියංගනයේ ඊට පස්සේ හසලක ප්‍රදේශවල තියෙන අලි ගැටලු සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා කරු විමලේ දිසානායක මහත්මත් එක්ක කතා කළා. ඒතර එතුමා අනිත් දවසේ උදේ 10ට අපේ කාර්යාලයේදී සාකච්ඡාවක් දෙන්න පොරොන්දු වුණා. මේ අතර වනාලියකු පහර දීමින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් බකමූණ සිරිකඳුයාය ප්‍රදේශයේ නපට වාර්තා වුණා. මෙම පුද්ගලයා මෙලෙස වනාලියාගේ පහර දීමට ලක්ව ඇත්තේ පැල් රැක නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටින අතරතුරයි. නැත්නම් කියනවා මේ අපේ ගමට අධි කරදර කියන විශාල කරදරයක් තියෙන දැන් මාත ගාන කොණජීවියෙක් එක්ක අපි කතා කරන වනජීවියකින් එනවා යනවා කිසිම ප්‍රතිචාරයක් දෙන්නේ නැඳාන්න දැනුවත් කරනවා. නමුත් ඒක අපිට කිසිම ප්‍රතිචාරයක් හරියට දැක්වෙන්නේ නැහැ. අප නැවත නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වටිනා ජීවිත සහ දීපල අහිමි කරමින් දිගින් දිගටම සිදුවන මේ අලිමිනිස් ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. අදාළ සංචාරයේදී ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. COVID-19 රෝගිය සඳහා ඖෂධයක් නිපද වූ ධම්මික මහතා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ තිබෙනවා. එෙහිදී රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක සුවදුක් විමසූ මේ මහතා අනතුරුව තමා විසින් නිපද වූ COVID ඖෂධය ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම සිදු කළා.
එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා 42 වරුදී අදිරාණීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර මෙම පුද්ගලයා සමග තවත් පුද්ගලයින් 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් අනුෂ්‍ය පැල්පිට මහතා වැඩබහර ගැනීම කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද සිදු වුණා. එම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk ලකේ අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.